còn tươi mừng, tôi nào vừa. Emi? Emi? Emi ne kami? Emi? Ane, ane, ane mamme kohi de inne? Mata mang kohi de inne kele mata kuna. Mang esari no kote, Adisha tushnim bhoota vila enda vude vaati vila hitiya. Adisha hitiye thondatama bai vila. Ende de pette, loku lamp dekama patthu kalla tibuna. Ese ka on kalla tibbat, maava daadiyen ne vila. අනේ අදේශ මේක වෙන්න විදිහක් නැහැනේ. ඔයා ඇඳ ඉන්නකොට එහෙම වෙන්නේ කොහොමද? අදේශ මගේ අතින් අල්ලගත්තා. එයා බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තිබ්බ වතුර වීදුරු වරගෙන මගේ අතට දුන්නා. මේක බිහිලේන මැනික. මං වතුර ඔක්කොම බිව්වා. උගුරෙන් පහලට සීතල වෙලා යනවා කියලා මට දැනුණා. ආයෙමත් අර හීනෙම දෙමි. මං බයෙන් නොලුව වෙනවා. හතර වණිගේ නෑයෝ ඉස්සරහ රජිනක් වගේ ආඩම්බරෙන් මනමාලියෙක් වෙලා පොරුවට නැගලා පැය 24ක්වත් ගෙවිලා තිබුණේ. අදේශ වීදරුව තියලා මං ගාවටම ආවා. මගේ කොණ්ඩේ අස්සෙන් ඇඟිලි යවයව ගොඩාක් මෘදු විදිහට එයා මගේ ඔළුව අත ගෑවා. අදේශ එහෙමම නැමිලා මගේ නළල සිප ගත්තා. එයාගේ රැවුල් කොට වලින් මගේ නළල කිටි කැවෙනකොට මට ඉබේටම ඇස්පිය වුණා. මන් තව තවත් අදීෂගේ පපුවට තුරුල්ුණා. මට හරි ආරක්ෂිත හැඟීමක් දැනුණා. අදීෂ කවදාවත්ම ඒ දේවල් විශ්වාස කරේ නැහැ. ඒත් හැම මාසෙම පුර පොයට දවස් දෙකකට කලින් දවසේ රැට මටේ භයානක හීනේ අනිවාර්යෙන්ම පෙනුණා. මටේ හීනේ පේන්න පටන් ගත්ත දවස හොඳටම මතකයි. අවුරුදු 12 පහුවෙලා මාසයක් දෙකක් ගියාම අම්මයි ආච්චි බලාපොරොත්තු තියාගෙන හිටපු ඒ රතු පැල්ලම මුලින්ම දැකපු දවස මට මතක් වුණා. මැද කාමරේ දවස් 7ක් හැංගිලා ඉඳලා එක දවසක් පාන්දරින්ම අම්මයි ආච්චි නැන්දලයි ඔක්කොටම සුදු රෙද්දකින් මාව වහගෙන එළියට එක්කගෙන ආවා. එයාලා මාව එක්කගෙන යන්නේ ගේ පිටිපස්සේ ළිඳ පැත්තට කියලා මම රෙදි පොටවල් ලස්සෙන් දැක්කා. ලාවට තරු එක දෙක පේන ඒත් නැගිනහිර අහසලා රත්තරන් පාට වෙලා ඉර නගින්න ඔන්න මෙන්න මොහොතේ මුළු ඇඟම වෙවුලන සීතලේ මුල් වතාවට පපුවෙන් උඩට යාන්තමින් මෝදු වෙන කැකුළු වැහෙන්න මට සුදුරෙද්දක් ඇඳුවා. මට මන් දැන් ලොකුයි කියලා මුලින්ම දැනුනේ අන්නේ මොහොතේ. අම්මා සමන් පිච්ච මල් පුරවපු වතුර කලින් මාව නෑව්වා. ඕං එහෙනම් වස්දොස් නිවාරණයි කියලා ආච්චිය මැටි කලේ මං ඉස්සරහම බිම ගහලා බින්දා. අලුත් සුදු ගවුමක් ඇඳලා තෙත කොණ්ඩෙන් වතුර බින්දු බේරෙද්දී අම්මා මාව සුදු රෙද්දෙන් වහගෙන ගේ ඉස්සරහට එක්කගෙන ආවා. දොරකඩ තිබ්බ පොල් ගෙඩිය ගානට බින්දුනම අම්මගේ මූණේ ඇතුලේ පුදුම ලස්සන හිනාවා. පිච්ච කැකුළු පාවෙන නැවුම් කොරහි පුරවලා තිබ්බ වතුරෙන් මගේම මූණ දැක්කම මට පුදුම සතුටක් දැනුණා. ඒ දවස කොයිතරම් ලස්සනයිද. මං තනි වෙයි බයි වෙයි කියලා ආච්චි ළඟින්ම හිටියත් එදා රෑ මං පුදුමාකාර විදිහට බය වෙනවා. අලුත මල්වර වෙලා පිණි ඉහුණ මල් කැකුලක් වගේ හිටපු මං නැවුම් සමන් පිච්ච මල් කලෙන් වතුර නාපු දවසෙම හීනෙන් ඔව් හීනෙන් මහා කළුම කළු යකෙක් වගේ මිනිහෙක් අතින් තැලිලා පොඩි වෙලා යනවා හීනෙන් දැක්කා. ඒක පුදුම භයානක හීනයක්. පිරිමියෙක් ගැන මෙලවම දෙයක් නොදන්න පුංචි කෙල්ලෙකුට ඒ හීනෙ ගොඩක් බර වැඩි වුණා. එදා උදේ සුබ නැකතට මාව නාවන් ඇඳුවා වගේම සුදු රෙද්දක් විතරයි මං ඇඳගෙන හිටියේ. මගේ කොණ්ඩේ ඔහේ වැටෙන්න ලිහල දාලා. කොහෙද කියලා හිතාගන්න බැරි කළුවර තැනක සීතලේ මං අඬාට ඉන්නකොට එක පාරටම ඈතින් මහා භයංකර හූ හඬක් ඇහුණා. වටපිටාවේ කිසිම සද්දයක් තිබුණේ නැහැ. ආත්මෙම හිරි වැටෙන විදිහට ඇහුණු ඊළඟ හූ හඬ තවත් ලං වෙලා වගේ ඇහුණා. ඇඟම පන් නැති වෙලා කකුල් වාරු නැතුව මං බිම වැටුනේ මොහොතේ. කන් බීරි වෙලා යන තුන්වෙනි හූහඬ මංගාවෙන් ඇහෙනවා එක්කම මාව සිහි නැති වෙනවා වගේ මට දැනෙනවා. ඒ මොහොතේම මගේ ළඟට එන කළුම කළු යෝධයෙක් වගේ අතපය තියෙන ඒ රකුසෙක් වගේ මිනිහා.
අනේ මේ මිනිහා එක පාරටම මං ඇඳලා ඉන්න රෙද්ද ගලවලා විසි කරලා දානවා. මගේ දෝති නැඟ වහගන්න හැදුවත් මට එන බයට කිසිම දෙයක් හිතාගන්න බැරුව මං වෙව්ලන්න ගත්තා. ඒ මිනිහට යට වෙලා ඇඟම තැලිලා පොඩි වෙලා කකුල් දෙක මැදින් එන වේදනාව එක්ක මට කෑ ගැහෙනවා. පිරිමියෙකුගේ හුස්මක්වත් වැදිලා නැති ඒ ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නැති පුංචි මං අඬන මොනා කිව්වද කියලා මට මතක නැහැ. මට ඇහැරෙනකොට මුළු ගෙදරම අය මං වටේ වට වෙලා මං අඬන කිව්ව දේවල් අහලා අත්තම්ම ඔළුව වෙනවා. අනේ දෙයියනේ මගේ පුංචි එකීට කළු කුමාරද ඔසේ. මුළු ගෙදරම ගිනි වැදුනේ එහෙමයි. තාත්තා ඇඳපු සරමක් මගේ ඇඳ එළලා ඒකෙන් නූලක් ගිනේ බැඳා. එක එක පූජාවල් ගොඩක් කරා. ආයේ හීනෙ පෙනුනේ නැති නිසා හැමෝම සතුට වුණත් ආයෙමත් හරියටම මාසෙකින් මට හීනෙ පෙනුණා. කොයිතරම් දේවල් කරත් ඒ කළු යක්ෂයා හැම මාසෙම පුර පොයට දවස් දෙකකට කලින් මාව හොයාගෙන ආවා. මං දන්න අඳුරන ඔක්කොම විසඳුම් හෙව්වත් ඒ කිසිම කෙනෙක්ගෙන් මට විසඳුමක් ලැබුණ නැහැ. බෝධි පූජා සෙත් ශාන්ති කීයක් නම් මේ වෙනුවෙන් කරත් හරි දිනේට ඌට මල් ළඟට එන්න කිසිම බාධාවක් තිබුණ නැහැ. අන්තිමට හැම තැනින්ම කිව්වේ එකම එක දෙයයි. කසාදයක් බැඳලා පිරිමි පරාණයක් එක්ක එක යහනට උනාම කළු කුමාරයාට මට ලං වෙන්න ලැබෙන්නේ නැහැ කියලා ඒ අය කිව්වා. ඒ දෙයනේ එහෙම කියලා තියෙද්දිත් මෙහෙම උනේ කොහොමද කියලා මට හිතාගන්න බැරි වුණා. මං අදීශගේ පපුවට මගේ මූණ තියාගත්තා. මගේ කඳුළු වලින් එයාගේ පපුව තෙමෙනවා කියලා මට හිතුණා. ඇයි අදීශ ඔයා ඉඳලත්? අදීශ යන්තමට hina වුණා. එමි සමහර විට ඔය කියන්නේ මං නිකන් ඇඳේ ඉන්න එක ගැනම නෙමෙයි වෙන්නේ නැති මැනික. හැමදාම මේ ප්‍රශ්නේදී ඔක්කොම මාව බය කරලා හින්දා මං බය වෙලා කියන කෙනාම මෙහෙම කතා කරන එක ගැන මට පුදුම හිතුණා. එක ඇඳ ඉන්න කියලා කියන්නේ ඒ කියන්නේ නැත්තේ ඉතින් මෙහෙම අපි ඇතින් ඉන්න එක නෙමෙයි නේද? ඔයා බය වුණ අන්තිම මාසෙ තමයි මේ ඔන්න හරිද? ආයිමත් ඔයාට කවදාවත් බය වෙන දෙන්නේ නැහැ හොඳේ. අපි ඉක්මනින්ම හනිමූන් ට්‍රිප් එක යමුකෝ හොඳද? මං ඔයාව මගේම කරගත්තම වෙන කුමාරයොන්ට ඔයා ගාවට එන්න වෙන්නේ නැහැ හොඳේ. අදීශ මගේ කම්මුලක් මිරිකන ගමන් හරි දඟකාර හිනාවක් මූණේ මවාගෙන මට කිව්වා. අදීශ කියන්නේ ඇත්ත කියලා මට හිතුණා. මනමාලියෙක් වෙලා දවසක්වත් ගෙවිලා ගියේ නැත්තත් අදීශගේ උණුහුමේ ඉන්න මට ඉතුරු වෙලා තියෙන්නේ තව පැය ගානයි කියලා දැනෙද්දී මට ආයිමත් ඇඬුණා. ඔයා යන්න මොනිද අදීශ? අදීශත් තොල් තද කරගෙන ඇඬුම වාවගෙන ඉන්නවා කියලා මට හිතුණා. මං ඉක්මනට එනවා මැනික. ආයිමත් ජීවිතේ කවදාවත් මං ඔයාව මෙහෙම තනිකල යන්නේ නැහැ කියලා අදීශ හරි අසරණ හඬකින් කිව්වා. මං එයාගේ අතේ ඇඟිලි වලින් අල්ලගත්තා. නිදාගමුවදී ඔයාට එයාපෝට් එකට යන්න තියෙන්නේ තව ටික වෙලාවයි. එහෙම කියලා ඇස්පියා ගත්තත් මගේ පපුව වේදනාවේ රිදුම් වෙන්න ගත්තා. ඇයි අදී මෙච්චර පෙරුම් පුරන ඔයාගේ ගාවට ආවට පස්සෙත් මට තනියම ඉන්න වෙන්නේ? මොකද්ද මං කරපු පව? වෙඩින් එකට නැකත් බලන්න ගියාම ජූලි මාසෙන් පස්සේ අපිට ආයෙමත් නැකත් නෑ කියලා පුළුවන් ඉක්මනට වෙඩින් එකට දින දා ගන්න උනා. හැමදේම ලෑස්ති වුණේ හදිස්සියේ. අවුරුදු ගානකට කලින් දැකපු මුල් මොහොතේ ඉඳලා මාත්‍රේ කරන්න ගත්තත් අපි කසාත බඳින්න ලෑස්ති වුණේ පුදුම හදිස්සියේ. වෙඩින් එකට ඔක්කොම ලෑස්ති කරලා ඉන්න අන්තිම මොහොතේ අපි කවුරුවත් බලාපොරොත්තු නොවන දෙයක් වුණා. අදීශ අවුරුදු ගානක් බලාගෙන හිටපු පිටරට ටුව එකකට වෙඩින් එකට පහුව දාම යන්න සිද්ධ වෙනවා කියලා කියද්දී මට ඒක දරා ගන්න බැරි වුණා. අදීශගේ චොබ් එකට ඒ ටුව එක ගොඩාක් වටින හින්දා මං හදවතට වැඩිය බුද්ධියට තැන දීලා එයාට යන්න කියලා කිව්වා. අදීශට එයාපෝට් යන්න තියෙන්නේ අපේ වෙඩින් එක දවසේ රැට. ඉතින් අපි දෙන්න එයා ටුව එක ගිහින් ආවම හනිමූන් යන්න තීරණය කරා. පෙරුම් පුරලා එයාව හිමි වුණ දවසේම එයා ඈතට යනවා කියලා හිතනකොට මගේ කම්මුල් සියුම්ව වෙවුලලා මට ඇඳින්න ආවා. අදීශ එයාපෝට් එකෙන් නොපෙනී යන මොහොත වෙනකම් මම පුදුම විදිහට පාලනය වුණා.
එයා නොපෙනී ගිය මොහොතෙම ඒ දරා ගැනීම ඉවර වෙලා මට ගොඩක් කැඬුණා. මං අපේ අම්මලා එක්කම ආයෙමත් අපේ ගෙදර ආවා. වෙඩින් එකේ මහන්සි ඉවර වෙලා නැතුව මේ දුක දරන්නත් උනාම මං ගොඩක් අඩපණ වුණා. මං එහෙමම මගේ පුරුදු පුංචි කාමරයට ආවා. ඇඳුම් මාරු කළ නාගෙන සැහැල්ලු ඇඳුමක් ඇඳලා ඇඳේ හාන්සි වුණත් මට නිදිමතක් ආවේ නැහැ. ඒත් මට මහන්සිය ගොඩාක් දැනෙන නිසා නිින්ද යගෙන ආවා. මට කොයිතරම් වෙලා නිින්ද ගියාද කියලා මන් දන්නේ නැහැ. මට හැරුණේ අම්ම කතා කරාම. "දෝනි, ඔයා ඉඳලා හරියට මුකුත් කාලත් නැහැ. නැගිටින්න මං ඔයාට බඩුවක් ගෙනාවා." මං ඇස් දෙක ඇන්ලා බලනකොට අම්මා මගේ මග් එක පිරෙන්නම කිරිකෝපි එකක් එක්ක සෑන්ඩ්විච් දෙකක් ගෙනල්ලා තිබුණා. තම්බපු බිත්තර හීනියට කපපු කොච්චි රතුළුණු එක්ක මික්ස් කරලා ඒකට මයෝනීස් දාලා සෑන්ඩ්විච් හදලා තිබ්බා. පාන් පෙති දෙක චුට්ටක් කර කරලා නිසා තවමත් තුනොයි. ඒ සුවඳට මගේ මුළු හිතම පිරුණා කියලා මට දැනුණා. අම්මා ඇඳේ වාඩි වෙලා මගේ කකුල් එයාගේ උකුලට ගත්තා. ඔයාලට හම්බුන තෑගි ඔක්කොම සාලේ ගොඩ ගහලා තියෙනවා පුතේ. ඒව අරගෙන බලන්න. අම්මා එහෙම කියද්දි තමයි මට තෑගි මතක් වුණේ. පුංචි කාලේ ඉඳලා මං කොයි තරම් ආසද තෑගි බලන්න. මං ඉක්මනට කෝපි එක බීලා සාලෙට ගියා. සැටිය පුරාවටම තෑගි ගොඩ ගහලා තිබ්බා. මං හීන මැව්වේ අදීෂත් එක්ක හුරතල් වෙවි තෑගි ටික අන්පැක් කරන්න. ඒත් අද මං තනියම. කම්මුල් උණුසුම් වෙලා හැඬෙන්න එනකොට මට අදීශාවම තෑගි බලනවා කියලා හිතුණා. ඒත් තාත්තා එතනට ආවා. "දෝනි, තෑගි බලන්නේ නැද්ද?" කියලා තාත්තා මගෙන් ඇහුවා. "අදීශාවම බලන්නම් තාත්තේ" කියලා මං කිව්වා. "දෝනි, වැඩි කල් ඔතලා තියෙන බැරි දේවල්, කල් පනින වවුචර් වගේ තිබ්බොත් අපරාධනේ. අනික පුතාවම පුතාගෙන තෑගිත් බලන්න එපැයි" කියලා තාත්ති කියද්දි මට ඒක ඇත්ත කියලා හිතුණා. ලොකු අම්මගෙන් කියලා ගහලා තිබ්බ පුංචි පෙට්ටිය තමයි මම මුලින්ම ඇරියේ. දෙයියනේ, ඇත්තම මුතු වලින් හදපු මාලයක්. මම මුතු වලට කොයි තරම් ආසද. මට දැනුනේ පුදුම සතුටක්. බෙඩ් සයිඩ් ලෑම්ප් ෂේඩ් දෙකක් ලැබිලා තිබ්බා. ලස්සන ලේස් කවර් එකක් එක්ක ආවේ දෙක පුදුම වින්ටේජ් ගතියයි කියලා මට හිතුණා. ගෙදරට ඕනි තව ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් ගොඩාක් ලැබිලා තිබ්බා. ඔෆිස් එකේ අය තමයි පිස්සුම වැටෙන බොක්ස් එකක් එවලා තිබ්බේ. මට හිතුනේ මේ ලෝකේ මං ආස හැමදේම ඒ පෙට්ටියේ තිබ්බා කියලා. පර්ෆියුම් බෝතල් කීපයක්, ලස්සනම ලස්සන දුබුරු පාට හැට් එකක්, රෝස් තෙල් බෝතලයක් එක්ක ඔයිල් බර්න් එකක්, ජුම්කේ කරාඹු සෙට් එකක්, සුවඳ පිරිච්ච ඉටිපන්දම් සෙට් එකක්, ලස්සන නෝටි පාට නයිට් ඩ්‍රෙස් එකක්, කොෆි පැක් එකක්, ඒකම එල්ලප් එකක ලොකු ගානක සල්ලිත් තිබුණා. මාව දැනෙන මිනිස්සු මංවට ඉන්න එක ගැන මට පුදුම සතුටු හිතුණා. නමක් නැති ගිෆ්ට් එක ඇරලා බැලුවේ ඊට පස්සේ. දුඹුරු පාට එල්ලප් කොලයකින් ඔතලා නෙට් රිබන් එකකින් බැඳලා තිබ්බ පුදුම ලස්සන තෑග්ගක්. ඒකේ ඇතුලේ තිබ්බේ උඩරට මනමාලියෙකුයි මනමාලියෙකුයි ඉන්න පුංචි පිළිම දෙකක්. අපි දෙන්න වගේමයි. ඒක තිබ්බ ලියුම් කවර මොකද්ද කියලා මම දිග ඇරලා බැලුවා. දෙයනේ, හොටෙල් ස්ටේ එකක්. දුනුවිල වලව්ව. හරි හුරු සමීප ආදරණීය බවක් මට දැනුණා. මහනුවර තියෙන මොඩිෆයි කරපු පරණ වලව්වකට අපි දෙන්නට දවස් දෙකක ස්ටේ එකක්. හොටෙල් එකේ සියලු විස්තර දාලා තිබ්බා. මේ ගිෆ්ට් එක කාකෙන්ද කියලා නම් නමක් තිබුණ නැහැ. මං එවලෙම ෆේස්බුක් එකේ හොටෙල් එක සර්ච් කරාම මට දැනුනේ මෙතනට නම් යන්නම ඕනි කියලා. පුදුම නිස්කලංක පරිසරයක් එක්ක මාරම සමීප බවක් මට දැනුණා. අදේශ රටේ ඉඳලා පුළුවන් තරම් මට දුක නොදැනෙන්න කතා කරත් මට හිතට එන දුක වාව ගන්න අමාරු වුණා. ඒ මාසෙ මං කොහොම ගෙවුවද කියලා මටවත් හිතා ගන්න බැරි වුණා. අවසානයේ අදේශ හිතුවට වඩා කලින් ආවා. එයාපෝට් එකේදී මං එයා දැක්ක ගමන් දුවගෙන ගිහිල්ලා එයාව තුරුල් කරගෙන කෑ ගහලා ඇඬුවා. ආයේ කිසිම දවසක අපිට වෙන් වෙන්න වෙන්නේ නැහැ කිකි අදීෂ තන්නකොට වටේ පිටේ අය ගොඩාක් අපි දිහා බලාගෙන ඉඳලා තිබුණා. අදීෂට ලංකාවට ආව ගමන් ඕනි වුණේ මං එක්ක දිගම දිග හනිමුන් ට්‍රිප් එකක් යන්න. මං එයාටම හැමදේම ලෑස්ති කරලා තිබ්බා. අපිට gift එකක් විදිහට ලැබුණු හොටෙල් ස්ටේ එකට ගිහින් ඊට පස්සේ තවත් ගොඩාක් තැන්වලට යන්න අපි ප්ලෑන් කළා. අදීෂත් එක්ක තනි වෙන මොහොත ලං වෙනවා කියලා දැනෙද්දී මගේ හිතට දැනුනේ පුදුම මිහිරි හැඟීමක්.
අපි උදේ පාන්දර 4 වෙනකොට කොළඹින් පිටත් වෙන්න තීරණය කරා. කසාද බැඳලා ඉස්සෙල්ලම දෙන්නයි කියන ගමනේ මුලින්ම දලදා මාලිගාවට යන්න මට ඕනි වුණා. නොයිතොල්ව හදපු කිරි ආහාර පාත්‍රේ මැදි වෙන්න සමන් පිච්ච මල් ඇහිරුවම දැනුනි පුදුම පිවිතුරු හැඟීමක්. උදෙන්ම කොළඹින් පිටත් වුණ නිසා අපිට උදේ තේවා බෙරහඬ මැද්දෙම මාලිගාවට යන්න පුළුවන් වුණා. ජීවිතේ පළවෙනි වතාවට අදීශ ළඟින් එයාගේ බිරිඳ විදිහට ඇවිදින හැඟීම දැනනකොට මට පුදුම ආඩම්බරයක් දැනුණා. කොයිතරම් සතුටින් පිටත් වෙලා ආවත් නුවරට ආපු වෙලාවේ ඉඳලා අදීශ ඉන්නේ සතුටින් නෙමෙයි කියලා මට හිතුණා. ගමන් මහන්සිය කියලා හිතුණත් අදීශ කිවි චුට්ටක් ඔළුව රිදෙනා වගේ මැනික අපි ඉක්මනට හොටෙල් එකට යමු කියලා. නුවර ඉඳලා කඳු මැදින් කිලෝමීටර් 15ක් විතර හොටෙල් එකට යන්න තිබුණා. අදීශට මහන්සි නිසා මං ඩ්‍රයිව් කරන්න ගත්තේ අදීශට ටිකක් රෙස්ට් කරන්න කියලා. අදීශ සීට් එකට ඔළුව තියාගෙන ඇස් දෙක පියාගත්තා. තේවත්තු කඳු පන්ති මැදින් වැටුණු ඒ පාරේ යන්න මට පුදුම හුරු පුරුදු සැහැල්ලු හැඟීමක් දැනුණා. අපි හොටෙල් එකට එනකොට අදීශට හොඳටම නිින්දි ගිහින් තිබුණා. මං එයාගේ ඇඟට අත තියන එයාව අවදි කරා. අදීශ ඇස් ඇල්ල බලලා පුදුම විදිහට ගැස්සුනා කියලා මට දැනුණා. මැනික මෙතනද ඔයයි කියන තැන කියලා යා මගෙන් අහනකොට එයාගේ ඇස්වල තිබ්බ කලබලේ මං දැක්කා. ඒත් ඒක මාව හොටෙල් එකේ සේවකයා නිසා අදීශ කාරකෙන් බැහැලා ඒ කෙනා එක්ක කතා කරා. ඒ හොටෙල් එක දකින්නකොට මට ඇති වුණේ පුදුම හැඟීමක්. ඒක ගොඩක් පරණ වළව්වා. හරිම ලස්සනට මේන්ටේන් කරගෙන යන අරලිය ගස් පිරුණු ගාඩන් එකේ තිබ්බේ පුදුම නිෂ්කලංකකමක්. මට වලව්ව ඇතුළට යනකම් පුදුම නොයුසිල්ලක් දැනුණා. අදීශ ඇවිල්ලා මගේ අතින් අල්ලගත්තේ ඒ වෙලේ. එයාගේ අත පුදුම විදිහට සීතල වෙලා කියලා මට දැනුණා. අදීශ වෙවුලනවද කියලා මට හිතුණා. ඒත් ඒ ඔක්කොම අස්සේ එයා මගේ දිහාට හැරිලා මෙතන මං හිතුවට වඩා නිෂ්කලංකයි මැනික කියලා මට කිව්වා. මං ඒ වෙලෙම ඇහුවේ එයාගේ ඔළුව කැක්කුම ගැන. ඒක ටිකකින් හරියයි කියලා අදීශ කිව්වා. අපිට තිබුණේ උඩ තට්ටුවේ රූම් එකක්. මේ කාමරේ මම මීට කලින් දැකලා තියෙනවා කියලාම මට හිතුණා. කාමරේ චැනල් වලින් පේන කඳු වැටි මට අවුරුදු ගාණක් තිස්සේ දකින්න වගේ හැඟීමක් එනවා. සුදු වියන් බැඳපු පුදුම ලස්සන ඇඳක්. පරණ තාලේ කණ්ඩායම් මේසයක්. කණ්ඩායම් මේසෙ උඩ වීදුරු වාසිකක තිබ්බ ලිලි මල්. ඒක මදීෂ එක්ක තනි වෙන පළවෙනි දවස් කියන හැඟීම මාව පිස්සු වැට්ටුවා. සේවකයෝ අපේ බෑග්ස් දීලා ගිය ගමන් අදීශ දොර වැහුවා. එයා මගේ දිහා පුදුම ආදරයකින් බලද්දී ඊළඟ මොහොත මතක් වෙලා මට පුදුම හැඟීමක් ඇති වුණා. අදීශ මගේ ළඟට ඇවිල්ලා එක පාරටම මාව තුරුල් කරගත්තා. අදීශගේ සුවඳ ඒ උණුසුම එක්ක ඒ දැනුණු ආදරේ ළඟ මං අතරමං වුණා. ඔන්න මැනික මං ඔයාට ආයිමත් කවදාවත් ඒ හීන දැකලා බය වෙන්න ඉඩ තියන්නේ නෑ. අදීශ මගේ කනට මිවිනවා. ඒ ෂණික්ව මට අමතක වෙලා තිබුණ දෙයක් මතක් වුණා. දෙයනේ හෙට. හෙටේ ජරා දවස. ඔව් හෙට ඉඳලා දවස් දෙකකින් පුර පොය. ඒ හීනේ මට පේන දවස ආයිමත් ඇවිල්ලා කියලා මට මතක් වුණා. ඒකම අදීශ හරේ උණුසුම් විදිහට එයාගේ තොල් මගේ තොල් වලට ලං කරා. මං එයාගේ තොල් උඩින් මගේ ඇඟිල්ල තිබ්බා. මෙච්චර කල් ඉවසලා අන්තිම මොහොතේ හදිස්සි වෙන්න බෑ හොඳේ. මං එහෙම කියද්දි අදීශ හිනා වුණා. තව ඉතින් මොකට බලා ඉන්නද කියලා එයා ආයෙමත් මාව තදින් වැළඳගත්තා. ඒකම අදීශ මාව ලිහිල් කරලා එයාගේ ඔළුව අල්ලගත්තා. අනේ මේ මගේ පුදුම විදිහට ඔළුව රිදෙනවනේ. අදීශ ආයෙමත් එහෙම කියනකොට මං සුට්ටක් බය වුණා. මං බෑග් එකෙන් එයාට පෙනඩෝල් දෙකක් අරගෙන දුන්නා. අදීශ ඔයා චුට්ටක් මේක බේලා හාන්සි වෙන්නකෝ. අපි කෑම කාලේ චුට්ටක් නිදාගමු. ගමන් මහන්සි එක්ක අදීශට ඔළුව රිදෙනවා ඇති කියලා මට හිතුණා. අදීශට වොෂ් එකක් දාලා ඇඳුම් මාරු කරගන්න ඕනි කිව්ව නිසා එයාට බාත්රූම් යන්න කියලා මම බෑග් එකෙන් ඇඳුම් ගත්තා. මම බලද්දී එයා බාත්රූම් එකේ දොර වහගෙන හිටියේ නැහැ. මට ෂණිකව දඟකාර සිතුවිල්ලක් ඇවිල්ලා හාපෝ කියලා ඇස් වහගෙන ඇඳුම දික් කළා. අදීශ හිනා වෙවි තව ඉතින් මොනා හංගනද කියලා මගේ ඇඟට වතුර ඉස්සා. මේ පටන් ගත්ත ජීවිතේ කොයිතරම් ලස්සනයිද කියලා හිතේ තින්නකොට මට දොරට තට්ටු කරන හඬක් ඇහුණා. මං දොර ඇරියා.
අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක. උස වීදුරු දෙකකට ලා කොළපාට කාමරංග ජූස් දාලා. වීදුරුවේ කටවටේ සීනි වලින් හිම වගේ ඩෙකරේට් කළා. තරුවක් හැඩේ කාමරංග පෙත්තකුත් ගහලා. මට පුදුම විදිහට ආස හිතුණා. අතිශෙලියට ආවම මං වීදුරු දෙක දෙන්න අල්ලන් ඉන්නකොට ලස්සනම ෆොටෝස් ටිකකුත් ගත්තා. බීම එක බීලා අදීශට හාන්සි වෙන්න ඉන්න කියලා මම බාත්รูම් එකට ආවා. ඇත්තෙන්ම ඉතින් දැන් මොකටද දොර වහන්නේ කියලා මට හිතුන නිසා මම දොර ඔහේ තියෙන්න හැරියා. හොට් වෝටර් තිබ්බත් නුවරලා සීතලේ සීතල වතුර ටිකක් නාන්න මට ආස හිතුණා. මුළු වැඟම නැවුම් හැඟීමකින් පිරෙද්දී මම පහන් තුඩක් වගේ හදලා තිබු පීල්ලෙන් වැටෙන වතුරේ සීතල වින්දා. කන්නාඩියෙන් පේන මගේ ඇඟේ හැම හැඩතලයක්ම මාවම උණුසුම් කරනවා කියලා මට දැනුණා. මෙච්චර කල් බලා හිටියත් ඒ මොහොතට මටම හදිස්සි කියලා මට දැනුණා. මං කොණ්ඩෙ මිරිකල සුදු ටවල් එකෙන් වැදගත්තා. සීතල වතුර වැටිලා නැවුමුණ කම්මුල් බෙල්ල හරිම මෘදු වෙලා කියලා මට හිතුණා. මං අනිත් ටවල් එක අරගෙන ඇඟ පිහිටගත්තා. සුදු ෂෝට් එකයි රෝස් පින්ක් ස්කිනි එකයි. ඒ විදිහට ඇඳගෙන කොණ්ඩෙ ටවල් එකෙන් බැඳගෙන ඉන්නකොට මට හරි සුන්දර බවක් දැනුණා. මම බාත්รูම් එකේ තිබ්බ පර්ෆියුම් එක ගත්තා. මම බාත්รูම් එකේ නිලියට ආවේ කොහොමද කියලා මටම මතක නෑ. මං එනකොට අදීශ එක්ක දිගට කෑගගහ ඇඳේ දඟලනවා. මගේ මුළු ඇඟම අප්‍රාණික වුණා. මට අදීශට වඩා හයියෙන් කෑ ගැහුණා. මං අදීශ ගාවට දිව්වා. අදීශ අදීශ ඇයි මේ මොකද උනේ? අදීශ වහලට ඇඟිල්ල දික් කර කර කෑ ගහන්න ගත්තා. මට යම පාලනය කරගන්න බෑ කියලා දැනුණා. අදීශගේ කෑ ගැහිල්ල එන්න එන්න වැඩි වෙනකොට මමත් බය වෙලා කෑ ගැහුවා. ඒකම මට ඇහුනේ වේගෙන් අපේ දොරට ගහන හඬ. සර් මොන හරි ප්‍රශ්නයක්ද? මැඩම් මොන හරි ප්‍රශ්නයක්ද? හොටෙල් එකේ අය දොරට ගහනවා කියලා මට තේරුණා. මං ඉක්මනට දොර හැරියා. ඒකම හොටෙල් එකේ කීප දෙනෙක්ම දොර ඉස්සරහ බය වෙලා ඉන්නව මං දැක්කා. ඒ වෙද්දි අදීශගේ කෑ ගැහිලා නතර වෙලා තිබුණ නැති නිසා ඒ ඔක්කොම දුවගෙන අදීශගාවට ආවා. ඒ අය මූනේ වතුර ගග අදීශට කතා කරන්න හැදුවා. අදීශගේ ඇස් දෙක උඩ ගිහින් තිබුණා. එයා දාඩිය පෙරාගෙන වෙවුල වෙවුල හිටියා. ඒකම කෙනෙක් ඉතිපිසෝ ගාතාව කියන්න පටන් ගත්තා. එයා එක්ක හැමෝම ඉතිපිසෝ ගාතාව කියනකොට අදීශ ටිකක් සංසන් වුණා කියලා අපිට දැනුණා. ඒ අතර කෙනෙක් අපි ඉක්මනට සියාත ගුරුන්නාන්සිට එන්න කියමු කියලා කිව්වා. මට ඕනි උනේ අදීශව හොස්පිටල් එකගෙන යන්න. ඒ තෙවලේ අසරණ කම නිසා මට එයයි කියන දේ කරන්න වුණා. ටිකක් වෙලා ගත කියනකොට අදීශ ටිකක් සංසන් වුණා කියලා මට දැනුණා. මං දිගටම අදීශගේ ඔළුව අතකක පිරින් කිව්වා. ඒ අතරේ තනි සුදු නැෂනල් සූට් එකක් ඇඳපු ගොඩක් වයසක ඒත් පුදුම ශාන්ත පෙනුමක් තියෙන කෙනෙක් හොටෙල් එකේ අය එක්ක කාමරයට ඇතුල් වුණා. ඒ එනවා කිව්ව ගුරුන්නාන්සේ වෙන්නේ නැති කියලා මට හිතුණා. මං එහෙම හිතනකොට ඒ කෙනා මගේ මූණ දිහා බැලුවා. මාව දැක්ක ගමන් උඩට ගත්ත හුස්ම පහළට දාන්නේ නැතුව එයා බය වෙලා මගේ දිහා බලාගෙන හිටියා. හොටෙල් එකේ අය ගුරුන්නාන්සේ කීය කතා කරත් එයාගේ ඇස් උඩ ගිහින් බිරාන්ත වෙලා කියලා දැක්කම මං තවත් බය වුණා. ඒකම ඇඳේ හිටපු අදීශ දිහා ගුරුන්නාන්සේ බැලුවා. මං දැක්කටත් වඩා අදීශ දැකලා බය වුණා කියලා මට හිතුණා. හැමෝම තුෂ්ණී පූත වෙලා බලාගෙන ඉන්නකොට ගුරුන්නාන්සේ මං ගාවට ආවා. තුනුවිල පුංචි කුමාරියාමි, ගුරුන්නාන්සේ වෙවුල වෙවුල කිව්ව ඒ වචනේ මට දැනුනේ අකුණක් වගේ. ඒකම මට ෆේන්ට් වෙන්න එනවා කියලා දැනුණා. කවුරු හරි මාව අල්ලගත්තා. මං ආයෙමත් ඇස් සරනකොට හිටියේ කාමරේ කවිච්චේ හාන්සි වෙලා. බේච් පාට සරම් සුදු ෂර්ට් ඇඳලා හිටපු හොටෙල් ස්ටාෆ් එකේ අය මගේ වටේ පිරිලා හිටියා. වතුර එක කතේ තියන් මන් ළඟම හිටිය කෙනා මැඩම් මැඩම් කියලා මට කතා කරනවා දැනුණා. මං ඇස් අරිනකොට ගුරුන්නාන්සේ මහ හඬින් මොකද්ද මතුරන හඬ මට ඇහුණා. දිග නූලක් වගේ මතුර මතුර ඒ අදීශ ගාවට නැවිලා ඉන්නවා කියලා මට පෙනුණා. මට පුදුම අමාරුවක් දැනුණත් මං කෙලින් වෙලා එතන වෙන දේ දිහා බලාගෙන හිටියා. අදීශගේ ඉනටයි බෙල්ලටයි නූල් දාලා ඒ ගුරුන්නාන්සේ ඊට පස්සේ හැරුණේ මගේ දිහාවට. ඒ ඇස්වල තිබුණේ පුදුම කාරුණික කමක් කියලා මට හිතුණා. නොන මහත්තයලා කලබල නොකර මේ කාමරෙන් පිටත් වුණොත් හොඳයි යා. ගුරුන්නාන්සේ හරි උස්හඬින් කියද්දී මං වටේ හිටපු ඔක්කොම එළියට ගියා. නොනගේ තනියට උඹ ඉදින්.
ස්ටාෆ් එකේ යුනිෆෝම් එකෙන්ම ඔසරියක් ඇඳපු කෙල්ලෙකුට ගුරුන් නාන්සි තදින් වගේ කිව්වා. මං ඉන්නම් කිරියක් පුච්චේ කියලා ඒ කෙල්ල මංගාවට ඇවිල්ලා මගේ අතින් අල්ලගත්තා. පොඩියකියේ දොර වහපන්. ආයිමත් ගුරුන් නාන්සි කෙල්ලට කියලා නූලක් අරගෙන මතුර මතුර ඒක මගේ බෙල්ල වටේ ඉන වටේ ගැට ගැහුවා. මට පුදුම ආරක්ෂිත හැඟීමක් දැනුණා. පොඩියකියේ මෙන්න මෙහෙට පුටුවක් ගනි. මට මේ නෝනා මහතුරුත් එක්ක ලොකු කතාවක් තියෙනවා කියලා ගුරුන් නාන්සි කියද්දී එයා ඩ්‍රෙසින් ටේබල් එකේ තිබ්බ පුටුව ගෙනල්ලා ගුරුන් නාන්සිට ලං කරා. ගුරුන් නාන්සි උගුරේ රැල් බුරුල් කරලා කතාව පටන් ගත්තා. නෝනලාට මේ වලව්වට එන්ට කිව්වේ කවුද වම්? ගුරුන් නාන්සි එහෙම අහනකොට මට පොදුම හිතුණා. අපිට වෙඩින් gift එකක් විදිහට ලැබුණු කවර ගැන මං ගුරුන් නාන්සිට කිව්වා. එව්වේ කවුද දන්නේ කිව්වම එයා හරි පුදුම විදිහට hina වුණා. වෙන්න තියෙන දේවල් වෙනවනෝනේ. එහෙම කියලා ගුරුන් නාන්සි ජනේලෙන් ඈත කඳු දිහා බලා ගත්තා. එතකොට ආයිබොන්ට මේ නෝනා තාමත් පිළිසුදු කන්‍යාවක් වෙන්න ඕන. මං ඔළුව වැනුවා. යාළු වෙලා වෘතු ගානක් කියත් අපි දෙන්න ඒ තරම් දුර යන්නේ නැහැ කියලා දෙන්නටම පොරොන්දු වෙලා තිබ්බා. අපේ අතුලාන්තයෙන්ම අපිට එහෙම ඉන්න කියලා බල කරා කියලා මට හිතුණා. නෝනේ ඒ එලි වෙද්දි නෝන කන්‍යාවක් වෙලා හිටියොත් නෝනටයි මාත්‍යාටයි ආයේ කවදාවත් ඉරපායනව නම් බලන්න වෙන්නේ නැහැ ඕ. මට මේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වුණා. බය වෙන්න කාරියක් නැහැ නෝනා. මම යහන ආරක්ෂා කරලා තියෙන්නේ. තව ටිකකින් මාත්‍යා ඇරුණාම මහත්යාට මේ වෙච්ච මොකුත් මතක තියෙන්නේ නැහැ. හැබැයි ඔය ඉස්ත්‍රියාවක් විදියට මහත්යා පොළොම ගන්න කාර්යය නෝනට බාරයි. මං යන්නේ නැහැ නෝනා. මං පහළ මිදුලේ ඉන්නවා. ඒ කාර්යය කරගෙන එහෙනම් දෙන්නම පහළට එමුකෝ. මේ මොකුත් මහත්යාගේ කණේ නොතියා නෝනා ඔය රාජකාරිය විතරක් කරන්ටකෝ. ගුරුන් නාන්සි මාවයි අදීශවයි කාමරේ තනි කරලා කෙල්ලවත් අඬගහගෙන එළියට ගියා. මගේ හිත මං එක්කම සටන් කරන්න ගත්තා. අපි කොහොමත් ආවේ හනිමූන් එකටනේ. වැරද්දක් කරන්න කිව්වේ නෑනේ. මං පුළුවන් තරම් හිත සැහැල්ලු කරගත්තා. මං දැන් නාලාව වගේ ගිහින් අදීශ දිහා බලාගෙන හිටියා. හරි අහිංසක විදිහට එයා ස්පියාගෙන් නිදාගෙන හිටියා. මං හෙමින් නැවිලා එයාගේ නළල උඩින් තොල් තියන ගොඩාක් මෘදු විදිහට සිපගත්තා. ඒකම අදීශ ඇස්සැරියා. හොර කෙල්ල නාල ඇවිල්ලා කියලා එයා මාව බදාගෙන එයාගේ පැත්තට පෙරල ගත්තා. උන හැමදේම මොහොතකට අමතක කරලා මගේ සුවය විඳින ලැස්ති වුණා. අදීශගේ දෙත්තොල් අතැඟිලි මගේ මුළු වැඟ පුරාම සක්මන් කරද්දී මට ඉබේටම ඇස් දෙක පියවුණා. මෙච්චර දඟකාරකමක් කොහොම හංගන් හිටියද කියලා මට එවෙල හිතුණා. කාමරේම සියුමැලි කෙඳිරිලි හඬවල් වලින් පිරෙද්දී ජීවිතේ මුල් වතාවත ඒ මිහිර මට දැනෙන්න ගත්තා. දෙන්නගේ මැස් පියවිලා වෙන්නේ මොකද්ද නොදන්න හැඟීමකින් අපි අතරමං වුණා. අපි දෙන්නගේම සිරුරු එක සිරුරක් වුණා කියලා හැඟීම එද්දිම ඒ මොකද්ද උනේ? අපි දෙන්න ඒ ඉරියව්වෙම ඇස්සැල්ල බැලුවා. කාමරේ තිබුණු මේ ලස්සන කණ්ණාඩි මේසේ කණ්ණාඩිය බිඳිලා ගිහින් තිබ්බා. ඒත් අපි එතනින් එහාට ඒකට අවධානය දුන්නේ නැහැ. මං තව දුරටත් කන්‍යාවක් නෙවෙයි කියලා මට දැනෙද්දී පුදුම ආරක්ෂිත හැඟීමක් දැනුණා. ඒ සොඳුරු නිමේෂයේ පුදුම ආදරණීය විදිහට අවසන් වෙද්දී මං හිටි අදීශගේ තුරුල ඇස් දෙක පියාගෙන. එමි මැනික, දැන් මගේම විතරයි හොඳද? මං අදීශගේ පපුවේ මූණ හංග ගත්තා. ආයිමත් හාදු වැස්සකට පස්සේ අදීශ ඇඳේ වාඩි වෙලා ෆෝන් එක අතට අරගෙන වෙලාව බැලුවා. ලන්ච් එක ලෑස්ති ඇති නේද, අපි යමුද කියලා අදීශ අහපු නිසා මමත් ලෑස්ති වෙලා එයා පස්සෙන් පහළට ආවා. රිසෙප්ෂන් එකේ අය තුෂ්ණිම් බූත් වෙලා අපි දිහා බලාගෙන ඉන්න බව මට දැනුණත් පුළුවන් තරම් පාලනය වෙලා ඉන්න මට පුළුවන් වුණා. ඒකම අදීශ කෙනෙකුට කතා කරලා අපේ රූම් එකේ කණ්ණාඩිය බිඳුණු බව කිව්වා. එයාල එක අස්කරනවා කියලා කිව්වා. අපිට ලන්ච් එක ගාඩන් එකේ ගන්න පුළුවන් කියන අදීශ අහනකොට ඒගොල්ලෝ බයෙන් නොලුව වෙනවා. ඒ මිනිස්සු බය වෙලා ඉන්නේ කියලා අදීශයට දැනෙන්නේ නැති එකත් මට පුදුම හිතුණා. අපි ගාඩන් එකට එද්දිම ඈත ගුරුන්නාන්සි වාඩි වෙලා ඉන්නව මත් දැක්කා. මං අදීශ එක්ක ඒ පැත්තට එනව දැක්ක ගුරුන්නාන්සි මූණ hina පුරෝගෙන අපි පැත්තට ආවා. හැමදේම ඇත්තල දාමුදුරන්ගේ පිටින් හරි නේද නෝනේ? මං hina වෙලා ඔළුව වෙනවා. අදීශ ඒකට හොඳටම කලබල වුණා. මොකත් ඔයා මේ අංකල දන්නවද එමි? අදීශ හොඳටම කලබල වුණා. මං එයාව සංසුන් කරගෙන එතන බෙන්ච් එකකින් වාඩි වුණා.
ගුරුන්නාන්සේ අපි එක්ක වාඩි වුණාම මම බාත්รูම් එකේ ඉදි වෙච්ච විස්තරය ඔක්කොම කිව්වා. අදීෂ පුදුම වුණා. එයාට එහෙම කිසිම දෙයක් මතක නැහැ කියලා එයා කිව්වා. මං එතකොටම එයාගේ කරේ තිබ්බ නූලයි, එයාගේ ඉනේ තිබ්බ නූලයි පෙන්නුවාම අදීෂ බය වෙලා ගොත ගහන්න ගත්තා. මට නෝනට මහත්තයාටයි පෙන්වන්න දෙයක් තියෙනවා. ගුරුන්නාන්සේ එහෙම කියලා වළංවේ මිදුලේ ඈතට අපි වෙක්කගෙන ගියා. අවුරුදු ගානක් පරණ සොහොන් කොත් දෙකක් ඈතින් පෙනෙද්දී මගේ ඇඟ සීතල වෙලා ගියා. ඔසරියක් ඇඳලා ගෙඩි කොණ්ඩෙ පැඳලා දුර්වර්ණ පන්න ෆොටෝ එකේ ඉන්න ගෑනු කෙනා මම්ම තමයි කියලා මට හිතුණා. අදීෂ බය වෙලා ඉන්න විදිහට එයාටත් ඒක එහෙමම දැනුණා කියලා මට හිතුණා. අනිත් සොහොන් කොතේ නිලමේ ඇඳුම ඇඳගෙන ඉන්න පිරිමි කෙනා අදීෂම තමයි කියලා පෙනෙද්දී අපි ආයෙමත් බය වුණා. රාජ පටබැඳි දුනුවිල වලව්වේ ටිකිරි එතනා දුනුවිල පුංචි කුමාරි හාමිට නිවන් සුවා. මට හැමතේම නිහඬ වුණා වගේ හැඟීමක් දැනුණා. මොකද්ද මතක් වෙනවා වගේ හැඟීමක් ඒකම ඇති වුණා. අදීෂ තුෂ්ණිම් භූත වෙලා අනිත් කොත දිහා බලාගෙන ඉන්නව මන් දැක්කා. රාජසේකර අබන්කම වලව්වේ මෙත්සඳ නිලමෙට නිවන් සුවා. ගුරුන්නාන්සේ අපි දෙන්න මැදට ඇවිල්ලා දෙන්නගෙම අත්වලින් අල්ලගෙන වලව්ව පැත්තට ඇවිදගෙන ගියා. අපි නිහඬවම වාඩි වුණා. ගුරුන්නාන්සේ කතාව පටන් ගත්තා. නෝනාව දැක්ක මම්මන් බය වෙලා දුනුවිල පුංචි කුමාරියා මි කීවේයි කියලා දැන් පැහැදිලිද? මම ඔළුව වෙනවා. මම් පුංචි කාලේ මේ දුනුවිල වලව්ව රටේම ප්‍රසිද්ධයි. පුංචි කුමාරියා මේ පුංචි සංදී ඉඳලම මරණේ කටයුතු කරන ආසේ නිලමෙ පේන්න උන්නේ. බලද්දී ඒ උත්තමයා කුමාරි හාමිගේ කාමරේ කුමාරි හාමිගේ ඔහරියකින්ම එල්ලිලා තිබ්බේ. දෙන්නම එක ළඟ දුහේ මිහිඳන් කරා. ඒත් මේවට හේතු බොහොම රහසෙන් අපේ කිරියත්තා මට කිව්වා. උන් දැටත් අපේ පරණ කිරියත්තලා මේවා කියා දීලා මතක තිබිලා. අපි දෙන්න ඒ වෙද්දී හිටියේ සීතල වෙලා. අපි අත්වලින් තදින් අල්ලන් ඉන්නවා කියලා මට දැනුණා. ගුරුන්නාන්සේ ආයෙමත් පරණ කතාවක් කියන්නේ සූදානම් වුණා. බොහෝම ඈත කාලේ සෙන්කඩගල රජවරු පාලනය කරද්දී මුනා හරි යමකින් එක දිගටම සෙන්කඩගල මිනිසුන් මැරෙන්න ආරං. මේ මහ දේවාල කපුවෙක් ආවේශ වෙලා බහිරව කන්දේ බහිරවයා කන්‍යා විල්ල කිල්ලනවාය. ඇසල මාසේ පුර පොයට 2000කට කලින් එන පොයේදී සෙන්කඩගල ඉන්න පංජ කල්යාණි බබලන සුන්දරම කන්‍යාව ඌට විල්ලට ඕනිය කියලා තියෙනවා. මහත්යෝ එතකොට සෙන්කඩගල ඉඳලා තියෙන රූප ස්වභාවයෙන් ඉහළම කුමාරිකාව තෝරලා කුමාරිව ගැටබේ තොටින් නාවලා තන මත්තට සුදු රෙද්දක් අඳවලා කොණ්ඩේ කඩා දාලා කුමාරිකාවයි එයාගේ හිතයි ශීවන්තයෝයි අඬා වැළපෙද්දී බහිරව කන්දේ අතරමං කරලා එනවා. බහිරව ඇවිල්ලා කුමාරිකාවගේ කන්‍යාභාවය නැති කරලා ප්‍රාණය අරන් යනවා. මාව වෙවුලන ගැස්මට බෙන්ච් එකත් හෙල්ලෙනවා කියලා මට දැනුණා. අදීෂත් කවදාවත් නැති තරම් බය වෙලා කියලා මට පෙනුණා. මට ඒ ටික ඇහෙනකොට දරා ගන්න බැරි හැඟීමක් ඇති වුණා. අදීෂ අර හීනේ වෙන්නේ ඒකම තමයි. ඔහොම සුදුරෙද්දක් ඇඳලා ඉද්දි තමයි එහෙම වෙන්නේ. මට ඇඬෙන්න වගේ ආවා. මේ ඔක්කොම එක පාරටම මට බර වැඩිද කියලා හිතුණා. අදීෂ මාව තදින් අල්ල ගත්තා. ආයමත් වංගියක් ලස්සනම කුමාරිකාව අරන් ගිහින් පිල්ලට දුන්නා. ඔහොම 7-8 අවුරුද්දක් වෙද්දී ඕන්නේ කවුරුත්ක දුනුවිල වලව්වේ කුමාරි හාමි කෙනෙකුත් පිල්ලට නියම වුණා. ඒ කුමාරි හාමිගේ හිතකත්තු කුමාරයා බොහොම නිර්භීතයි. ඉතින් ඕනේ ඔය දුනුවිල කුමාරිව එහෙම අතරමං කරලා පහුවෙනදා උදේ රජ පෙරහැරින් බිලි පූජා බිමට යද්දී කුමාරිගේ මිනිය වෙනුවට තිබ්බේ බහිරවයාගේ මිනිය. බලද්දි කපුවා අවුරුද්දෙන් අවුරුද්දට ලස්සනම කුමාරිකාව දූෂණය කරලා මරලා ගිහින් මේ දාපුටේ කුමාරයා රැකගෙන ඉඳලා බහිරවයා, ඒ කියන්නේ හොර කපුවා, මරලා දාලා තියෙනවා.
කපුවගෙ මිනිය හත් කඩේකට පළලා එල්ලලා කපුවගෙ පරම්පරාවම රජනියමේ මරා දැම්මලු. අදේශයි මමයි මෝනින් මෝන බලාගත්තා. කපුවගෙ ආත්මේ බහිර වුණාන්සට අයිති මේ කන්දෙම තිබිලා බල්ල සම්පන්න ආත්මයක් වෙලා තමන්ව මරපු කුමාරයාගෙනුයි කුමාරියගෙනුයි පල්ලිගන්න ආත්මයක් ගානේ එනවා. හැබැයි කුමාරිට 23 අවුරුද්දක් පිරෙන්නේ නැහැ. ඇසල පොයට 2000කට කලින් දා වෙද්දී කන්‍යාභාවය නැති වුණොත් බිල්ල ගන්න අවසර නැහැ. අදේශයි මමයි ආයෙත් මෝනින් මෝන බලාගත්තා. නෝනට වයස පිරෙන්න කලින් හදිසියෙම කසාද බඳවලා ඒ යල්ල පැනල්ලෙත් මහත්යා රටනුත් පිටත් කරලා කවුද කිඳ මන්ද නොදන්නා තෑගකුත් එවලා මේ වලව්වට ගෙන්නුවේ නිකම්ම කියලා නම් හිතන්න එපා ඕ. අපිට කියන්න වචනයක්වත් තිබුණේ නැහැ. අපි දෙන්න වේවුල වේවුල බලාගෙන හිටියා. ගුරුනාන්සේ නැගිටලා ඉන්නේ පුංචි කුප්පියක් අරගෙන ඒ තෙල් අපි ඔලුවේ ගෑවා. මෙදමලුවේ දොළොස් මහේ පහණින් ගත්තු තෙල්. දැන් ආරක්ෂාවයි. දැන් ඉතින් හැමදේම විසඳිලා. එහෙනම් දරුමල්ලු ලබලා චිරාත් කාලයක් දෙන්න දෙමහලෝ යෙහෙන් වැජ වේවාඕ. ගුරුනාන්සේ වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා. අහන්න විසඳ ගන්න තැන් ඕනිවටත් වැඩිය තිබුණත් ඒ අතීත ආයමත් වැඩක් නැහැ කියලා අපිට තේරුණා. අපි දන නවල ගුරුනාන්සිට වැන්දා. අපේ හිස් මුදුනේ නැත් තේලා ගුරුනාන්සේ ඈතට ඇවිදන් යන දිහා අපි බලාගෙන හිටියා. මගේ කන්‍යාභාවය නැති වෙන මොහොතේම පරණ කණ්ණාඩි මේසෙ බිඳුනේත් නිකන් නෙවෙයි කියලා මට හිතුණා.